Sadhu, 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 namaskare. පින්නත් දරුවනි, අද ඔයාලා මෙතෙන්ට ආවේ මොනා කරන්නද? මේ බණ ඉස්සල්ලම කියල දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි ගොඩාක් කාලෙකට කලින් මේ ලෝකෙට පහළ වෙලා මේ ලස්සන ධර්මය අපට ඉතාම ලස්සනට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අපිට මොනවද කියලා දුන්නේ? ඒ ධර්මයේ මොනවද කියලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනවා නේද? ඊට පස්සේ මේ ධර්මයේ ගැන, ජීවිතයේ ගැන, ඊට පස්සේ සංඝ රත්නය ගැන කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ ජීවිතය හොඳ දේවල් කරන හැටි කියලා දෙනවද නැද්ද? කියලා දෙනවා. නරක දේවල් මොනවද කියලා කියලා දෙනවා. හොඳ දේවල් පුරුදු කරන හැටි, නරක දේවල් දුරු කරන හැටි කියලා දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරපු ධර්මය අපි හඳුන්වනවා සූත්‍ර දේශනා කියලා. මොනවා කියලාද හඳුන්වන්නේ? සූත්‍ර දේශනා කියලා. ඉතින් මම ඔයාලා සීල දෙනාටම ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලස්සන සූත්‍රයක් කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරාට පස්සේ ඒ සූත්‍ර වශයෙන් අපි ඉගෙන ගනිද්දී ඒ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම මොකක්ද? මේ ධර්මයේ ඉගෙන ගත්තාම අපිට මොනවද ලැබෙන්නේ? හොඳ දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා අහලා තියෙනවද දිව්‍ය ලෝක ගැන? දිව්‍ය ලෝක යන්න හැමෝම කැමතිද අකමැතිද? කැමති. එහෙනම් දිව්‍ය ලෝක යන හැටි ගැන කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඊළඟට ඔයාලා යන්න අකමැති තැනක් තියෙනවා. කොහෙද? අපාය යන්න කැමති නැහැ. ප්‍රේත ලෝකේ යන්න කැමති නැහැ නේ? ඊට පස්සේ තිරිසන් ලෝකෙ යන්න කැමතිද? කැමති නැහැ. අන්න ඒ ලෝකවලට හැබැයි කැමති නැති වුණාට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අපායෙන්, ප්‍රේත ලෝකෙන්, තිරිසන් ලෝකෙන් නිදහස් වෙන හැටි, ඒවට යන්න නැති වෙන විදිහට මේ ජීවිතය සකස් කරගන්න හැටිත් කියලා දෙන්නේ මේ ධර්මයේ ඇතුළත් සූත්‍ර දේශනාවලින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඒ සූත්‍ර දේශනාවල තියෙන්නේ. දෙමව්පියන්ට සලකන විදිය, වැඩිහිටියන්ට සලකන විදිය, මිනිසුන්ට උදව් උපකාර කරන විදිය, ඒ හැම දෙයක්ම කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. අන්නේ විදිහට ලස්සනට කියලා දුන්න දේශනයක් තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. මේ දේශනාවේ නම තමයි
මහාලී සත්ත වත පද සූත්‍රය. මහාලී සත්ත වත පද සූත්‍රය. මහාලී කියන ලිච්ඡවී කුමාරයාට බුදුරජාණන් වහන්සේ විසින් සක්‍ර දෙවියන් සමාදන් වෙලා හිටපු වෘත හතක් ගැන අදාළ දෙසුමට තමයි මහාලී සත්ත වත පද සූත්‍රය කියලා කියන්නේ. හොඳට අහගන්න. එතකොට ඔයාලගේ ජීවිතේටත් සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකෙදි කරපු දේවල් නිසා සක්‍ර පදවියට පත් වෙච්ච හැටිගෙන තමයි ඒ දේශනාවේ කියලා දෙන්නේ. එහෙනම් දැන් ඔයාලා ඉන්නේ කොහෙද මේ? මනුස්ස ලෝකෙනේ. කොහෙද ඉන්නේ? මනුස්ස ලෝකෙ. එතකොට සක්‍ර දෙවියෝ ඉස්සර හිටියේ කොහෙද? මනුස්ස ලෝකෙ. එතකොට සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙ ඉද්දී යම් යම් කරුණු හතක් ෘත හතක් සමාදන් වෙලා හිටපු නිසා දිවි තිබෙන තුරාට ඒක ආරක්ෂා කරව නිසා මරණින් මත්තේ කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකේ අධිපති වුණා. සක්‍ර දෙවියෝ තමයි අධිපති. අන්නේ සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකෙ ඉද්දී ඒ ෘත හත සමාදන් වෙච්ච පිනෙන් සක්‍ර දෙවියන් බවට පත් වුණා. එහෙනම් ඔයාලත් මේ ෘත හත ගැන ඉගෙන ගත්තොත් මේ ෘත හත හොඳට සමාදන් වෙලා හිටියොත් දිවි තිබෙන තුරාට ආරක්ෂා කළොත් ඔයාලටත් බැරිද? කොහේ යන්නද? දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. සක්‍ර දෙවියෝ වගේ වෙන්න පුළුවන්. අන්නේ කතාව තමයි කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දවසක් මේ මහාලී කියලා ලිච්ඡවී කුමාරේ ලස්සන කුමාරයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවද? කාගෙන්ද අහන්නේ? කාගෙන්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මොකක්ද? ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්නත් මහාලි, මම සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ මහාලි කියන ලිච්ඡවී කුමාරයා කියනවා, ස්වාමීනි, ඔය සක්‍ර දෙවියන් දැක්ක කිව්වට ඔය දැකලා තියෙන්නේ සක්‍ර දෙවියන් නෙමෙයි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැහැ. ලිච්ඡවී කුමාරයා කියනවා, ස්වාමීනි, ඔය සක්‍ර දෙවියන් කියලා දැක්කේ වෙන කෙනෙක් වෙන්න ඇති. සක්‍ර දෙවියෝ දකින්න එක ගොඩක් අමාරුයි නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහාලි, මම සක්‍ර දෙවියොත් දන්නවා. සක්‍ර දෙවියෝ කොහොමද සක්‍ර පදවියට පත් වුණ හැටි මම දන්නවා. සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකෙදී කොයි විදිහද ජීවිතේ ගත කළේ? ඒ ජීවිතේ ගත කිරීම නිසා සක්‍ර පදවිය ලැබුණා නම් මම ඒක ගැන දන්නවා. ඊට පස්සේ මහාලි ලිච්ඡවී කුමාරයාට පුදුම හිතෙන විදිහට ඇහුවේ, සක්‍ර දෙවියෝ ගැන දන්නවද කියලානේ. ඊට පස්සේ සක්‍ර දෙවියෝ ගැන ලොකු විස්තරයක් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්නත් මහාලි, ඔය සක්‍ර දෙවියෝ ඉස්සර හිටියේ මනුස්ස ලෝකෙ. එතකොට එයාගේ නම තමයි මඟ. මොකක්ද නම? මඟ. ඒ මඟ කියන මානවකයා මනුස්ස ලෝකෙ පින් කරලා මනුස්ස ලෝකෙ අත්හැරීට පස්සේ දෙවියන් අතර ඉපදුනා. දැන් සක්‍ර දෙවියන්ට නමකුත් වැටලා තියෙනවා කියනවා දිව්‍ය ලෝකෙදී මඟවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්නත් මහාලි, ඔය සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකෙ ඉද්දී දානි දෙන්න ගියාම ඉස්සල්ලම දානි දෙන්නේ එයා තමයි කියන්නේ. ඔයාලා ගෙදර දානි දීලා තියෙනවද? ඕ, දැන් සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකෙ ඔයාලා වගේ ඉද්දී දානයක් දෙන්න ලෑස්තිනකොට ඉස්සරවම ඉදිරිපත් වෙනවා කියන මම තමයි දානි දෙන්නේ. මම තමයි ඉස්සල්ලම දානි බෙදන්නේ. එහෙම කියලා දානි දෙන්න මුල් වෙනවා කියන. ඒ නිසා සක්‍ර දෙවි වුණාට පස්සෙත් නමක් වටුණා කියනවා, පුරින්දද කියලා. මොකද්ද නම? පුරින්දද. ඊට පස්සේ ඔය සක්‍ර දෙවිව මනුස්ස ලෝකෙ ඉද්දී එයාට ඉන්න තිබිච්ච තැන අනිත් අයට පූජා කළා කියලා. දැන් ඔන්න තැනක් සුද්ධ කරලා මේ හදා ගන්නවා. හදාගත්තට පස්සේ කවුරුරි ඇවිල්ලා ඉල්ලනවා, අනේ මට ඔතන දෙන්න. එතකොට මොකද කරන්නේ මෙයා? ආ, එහෙනම් ඔයා මෙතන ඉන්නේ කියලා එතන යනවා. ඔයාලත් එහෙමද?
දැන් ඔයාලට ඉන්න තැනක් හදාගෙන තියෙනව නේද දැන්? ඔතන දැන් කවුරු හරි ඉල්ලුවොත් දෙනවද? ඈ? දෙනවද? ආ දෙනවනම් කොච්චර හොඳයිද. ඉතින් මේ මගමානවක එක එක තැන් සුද්ධ කරලා ලවුදුරු ගාලා මේවා කරලා ලස්සන තැන් හදා ගන්නවා. හදා ගන්නකොට කවුරු හරි ඇවිල්ලා මොකද කියන්නේ? අනේ මට ඔතන දෙන්න කියලා ඉල්ලපුවාම මෙයා මොකද කරන්නේ? දෙනවා. ඒ නිසා මේ වාසස්ථාන ඉන්න තිබිච්ච වාසස්ථානේ දන් දීපු නිසා සක්‍ර දෙවි වුණාට පස්සෙත් නමක් වැටුණා කියනවා වාසව කියලා. මොකද්ද නම? වාසව. ඊට පස්සේ මේ සක්‍ර දෙවි මනුස්ස ලෝක ඉදදී චූටි කාලේ ඉඳන්ම දන් දීලා තියෙනවා. ඔයාලත් එහෙමනේ නේද? දන් දෙනකොට මෙයා හැබැයි ආවට ගියාට දන් දෙන්නේ නැහැ කියලා. හොඳට සකස් කරනවා කියනවා. පිළිවෙලකට ව්‍යංජන ටික වෙනම, බත් ටික වෙනම හොඳට ලස්සනට සකස් කරනවා කියනවා. ඔක්කොම අනලා එකට කරලා දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ කියනවා. හොඳට සකස් කරනවා. සකස් කරලා දාණි දීපු නිසා සක්‍ර දෙවියන් උනාට පස්සේ නමක් වැටුණා සක්‍රයා කියලා. එහෙනම් සක්‍ර දෙවියන්ට අපි සක්‍රයා කියන්නේ ඇයි? ඈ? සකස් කරලා දන් දීපු නිසා. එහෙනම් ඔයාලා සක්‍රිය වෙන්න කැමති නම් මොකද කරන්න ඕනේ? සකස් කරලා දන් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ සක්‍ර දෙවිය මනුස්ස ලෝකෙ ඉන්න කාලේ හොඳට පින්දහම් කරගත්තා. ඊට පස්සේ දෙවියන් අතර ඉපදුනා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ යාට පුළුවන් කියනවා එක මොහොතින් කරුණු 1000ක් එකවර සිහි කරන්න. එක මොහොතින්ම කරුණු 1000ක් සිහි කරන්න පුළුවන් කියනවා. එහෙනම් ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා නමක් වැටුණා කියනවා සහස්ස නෙත්ත. මොකද්ද? සහස්ස නෙත්ත කියලා නමක් වැටුණා. ඇස් 1000ක් ඇති කෙනා. ඊට පස්සේ මේ සක්‍ර දෙවියන්ට මේ සක්‍ර දෙවි වුණාට පස්සේ සක්‍ර දෙවියන් හිටිය බිරිඳා. එයාගේ නම තමයි සුජා. මොකද්ද නම? සුජා. ඒ නිසා සක්‍ර දෙවියන්ට නමක් වැටුණා සුජම්පති කියලා. සුජාගේ ස්වාමියා. ඒ විතරක් නෙමෙයි සක්‍ර දෙවිය කියලා කියන්නේ දරුවනේ මේ චාතුම් මහ රාජික දිව්‍ය ලෝක ගැන අහලා තියෙනවද? තාවතින්ස දිව්‍ය ලෝක ගැන අහලා තියෙනවද? ඔය දිව්‍ය ලෝක දෙකේම අධිපති කවුද? සක්‍ර දෙවියෝ. ඒ දෙකේම ගොඩාක් සැප විඳින්නේ කවුද? සක්‍ර දෙවියෝ. ගොඩාක්ම ලස්සන කවුද? සක්‍ර දෙවියෝ. ගොඩාක්ම සැප සම්පත් තියෙන කාටද? සක්‍ර දෙවියන්. ඒ නිසා නමක් වැටුණා කියනවා දේවාන මින්ද කියලා. මොකද්ද නම? දේවාන මින්ද. ඔන්න ඔය විදිහට නම් කීපයක්ම සක්‍ර දෙවියන්ට වැටිලා තියෙනවා. මනුස්ස ලෝකෙදී එක එක පින් කරපු නිසා. දිව්‍ය ලෝකෙදී ලැබිච්ච යම් යම් හැකියාවන් නිසා. දැන් බුදුරජාණන් වහන්සේ තමයි මේක කියලා දෙන්නේ. දැන් මහාලිල් දිච්චවි කුමාරය මොකද්ද කිව්වේ? ස්වාමිනි සක්‍ර දෙවියන් ඔය කිව්වට ඔබ වහන්සේ දැකලා නැතුව ඇති කිව්වනේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සක්‍ර දෙවියන්ගේ අතීත කතාවල් හිට කියලා දෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර හැකියාවක් තියෙනනේ. කොච්චර දස දහස් ගුණේ එක ප්‍රමාණ කරන්නට බැරි තරම් අප්‍රමාණ හැකියාවක් තියෙන කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහාලි ඔය සක්‍ර දෙවිය මනුස්ස ලෝකෙ ඉද්දියාගේ නම මොකද්ද? මොකද්ද මනුස්ස ලෝකෙ ඉද්දි නම? මඟ. මඟ කියන තරුණයා, මඟ මානවක. මඟ මානවක කාලේ එයා හිතාගත්ත කියනවා කරුණු හතක්. පළවෙනි කාරණේ තමයි මම දිවි තිබෙන තුරාවට අම්මටයි තාත්තටයි සලකන කෙනෙක් වෙනවා. මොකද්ද පළවෙනි කාරණේ? හයියෙන් කියන්න බලන්න. ඔව්, දිවි තිබෙන තුරාවට අම්මටයි තාත්තටයි සලකනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. එහෙම කියලා සලකන්න නැතුව හිටියද? දිවි තිබෙන තුරාවටම අම්මටයි තාත්තටයි හොඳට සලකුවා. හොඳට කන්න බොන්න දුන්නා. වෙදි ටික හොදලා දුන්නා. උපස්ථාන කළා. දේත් එහෙතරම් දුන්නා. අතපය වාරු නැති වෙනකොට උදව් උපකාර කළා. හැම දෙයක්ම කරා කියන. ඔන්න පළවෙනි ෘතේ සමාදන් වෙලා හිටිය. දෙවෙනි එක තමයි
මම දිවි තිබෙන තුරාවටම වැඩිහිටියන්ට සලකන කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. මොකද්ද දෙවෙනි එක? ඕ වැඩිහිටිය කියන්නේ කවුද? අපිට වැඩිය වැඩිමාලයි නැන්දලා මාමලා ලොකු අම්මලා ලොකු තාත්තලා නේ. ඒ ඔක්කොම වැඩිහිටිය අය. අපට වැඩිය සීලෙන් උසස් අය. ඒ වැඩිහිටිය අයට දිවි තිබෙන තුරාවට සලකනවා කියලා අදිෂ්ඨාන කරගෙන හොඳට සැලකුවා. දැන් ගෙදර පුටුවක වාඩිලා ඉද්දි වැඩිහිටි කෙනෙක් එනවනේ මොකද කරන්නේ? පුටුවෙන් නැගිට බස් එකේ යනකොට ඉඳගෙන ඉන්නකොට වැඩිහිටි කෙනෙක් ආපහු මොකද කරන්නේ? නැගිටලා සීට් එක දෙනවා. අන්න ඒ විදිහට පාරේ යන්න බැරි පාර මාරු වෙන්න බැරි අයට උදව් කරනවා. මෙන්න මේ විදිහට ගොඩාක් උපකාර කළා. කන්න නැති අයට කන්න දුන්නා. ගෙදරට ආවම තේ හදලා දෙනවා. නොඑක විදිහට සලකනවා. අන්න ඒ විදිහට දිවි තිබෙන තුරාවට මේක කරාද නැද්ද? ටික කාලයක් කරලා නැතර කරාද? නෑ නෑ. මග මානවක දිවි තිබෙන තුරාවට මේක ආරක්ෂා කළා. දැන් කරුණ කීයක් කිව්වද? දෙකයි. පළවෙනි එක දිවි තිබෙන තුරාවට අම්මටයි තාත්තටයි සලකන කෙනෙක් වෙනවා. දෙවෙනි එක දිවි තිබෙන තුරාවට වැඩිහිටියන්ට සලකන කෙනෙක් වෙනවා. ඊළඟට තුන්වෙනි එක හොඳට අහගන්න. තුන්වෙනි කාරණේ තමයි කියනවා මෙයා කල්පනා කරා කියනවා මම දිවි තිබෙන තුරාවටම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කවදාවත් බොරු කියන්නේ නැහැ. ඔයාලත් බොරු කියන්නේ නැහැ නේද? කවදාවත් බොරු කියන්නේ නැහැ නේද? අන්න මේ මගමානවක හිතුව කියනවා මන්නම් කවදාවත් අම්මට තාත්තටවත් බොරු කියන්නේ නැහැ. ගුරුවරුන්ටවත් බොරු කියන්නේ නැහැ. නෑදෑයින්ටවත් බොරු කියන්නේ නැහැ. යාළුවන්ටවත් බොරු කියන්නේ නැහැ. කිසිම කෙනෙකුට බොරු කියන්නේ නැහැ. සත්‍ය වචන. ඇත්ත විතරයි කතා කරන්න කියලා හිතාගෙන දිවි තිබෙන තුරාවට සත්‍ය වචන විතරයි කියනවා කතා කළේ. එහෙනම් මගමානවක කොච්චර හොඳ කෙනෙක්ද ඒ කාලේනේ? මේ ඔයාලාගේ ඉන්න කාලේනේ. ඊට පස්සේ දැන් කීයක් කීවද? 3යි. 4වෙනි එක. මේ මගමානවක අදිෂ්ඨාන කරගත්ත කියනවා මම දිවි තිබෙන තුරාවටම මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. මිහිරි වචන කියන්නේ කාගවත් හිතරි දෙන්නේ නැති වචන. සමහර අය නරක වචන කියනවා නේද? ඔය බීපු මිනිස්සු එහෙම අහලා තියෙනවද? නරක වචන කියනවා. හැබැයි මගමානවක කවදාවත් ඒවා කිව්වද? නරක වචන, හිතරි දෙන වචන, හිතරි දෙන වචන කියන්නේ නැහැ කිව්වා. කවදාවත් කියලා නැහැ කියනවා. ඉතින් ඒ විදිහට එයා ඒ වෘතේ ආරක්ෂා කළා. කවදාවත් නරක වචනයක්, කාගවත් හිතරි දෙන වචනයක් කවදාවත් කතා කරේ නැහැ කියනවා. එහෙනම් කොච්චර හොඳ කෙනෙක්ද නේ? ඒ වගේ ඇසුරු කරන්න ඔයාලා කැමතිද නැද්ද? කැමති. කවුරු හරි අපිට බයිනෝ නම් එයාව ඇසුරු කරන්න ඔයාලා කැමතිද? නැහැ. එහෙනම් අපි බයිනෝ නම් අපි ඇසුරු කරන්න එයාලා කැමතිද? නැහැ. කැමති නැහැ. අන්න මගමානවගේ ඒ තරම් ලස්සන ජීවිතයක් ගත කළා. ඊළඟ එක දැන් කරුණ කීයක් කීවද? 4යි. 5වෙනි එක. මගමානවක හිතුවා කියනවා මන් දිවි තිබෙන තුරාවට දන් දෙන කෙනෙක් වෙනවා. දන් දෙන්න අත් දෙක සෝදගෙන ඉන්නවා කියන. අත් දෙක සෝදගෙන ඉන්නවා කියන්නේ ඇයි? දන් දෙන්නම බලාගෙන ඉන්නේ, අතේ තියාගෙන ඉන්නවා කියනවා. කවුද අද මගෙන් ඉල්ලන්නේ? දැන් ඔයාලට පුළුවන් නේ දන් දෙන්න? පැන්සල් වැඩිපුර තියෙනවා නම්, පෑන් වැඩිපුර තියෙනවා නම්, පොත් වැඩිපුර තියෙනවා නම්, එහෙම නැති කෙනෙකුට දෙන්න බැරිද? දෙන්න පුළුවන්. කෑමක් හම්බුනාම හොරෙන් ගිහිලා කනවද? අර ඒ ඉස්කෝලේ පිටිපස්සට ගිහිලා හොරෙන් කාලේ එළියට එනවද? නෑනේ. ඒක බෙදාගෙන කනවා. එතකොට දන් දීමක් ඒක. මගමානවගේ කාලේ හොඳට දන් දුන්නා කියලා. හොඳට සකස් කරලා දුගී මගේ ආචකේන්න දන් දුන්නා. ගෙදරට දුගී මගේ ආය එනකොට ඉක්මනට දොර ඇරලා එන්න කියලා, වාඩි වෙන්න කියලා හොඳට තමන්ට පුළුවන් හැටියට දන් දුන්නා කියලා. ශ්‍රමණයන් වහන්සේලටත් දන් දුන්නා. මෙන්න මේ විදිහට යා ටික කාලයක් කරලා නතර කරාද? දිවි තිබෙන තුරාවට දන් දුන්නා. දැන් කීවෙනි කාරණේද කිව්වේ? පස්වෙනි එක. දැන් කියන්න තියෙන්නේ 6වෙනි එක. මගමානව කල්පනා කරා කියනවා මම නම් දිවි තිබෙන තුරාවට කේලම් කියන්නේ නැහැ. කේලම් කියන්නේ මොනවද? අනිත් අය බිඳෙන දේවල්. දැන් ඔන්න යාළුව දෙන්නෙක් ඉන්නවා සමගිය. දැන් ඔයාලට යාළු ඉන්නව නේද?
සමගියෙන් ඉන්නවා දැකලා තව කෙනෙක් මොකද කරන්නේ? යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා, "ආන් ඔයාට අරයා බැන්න මෙහෙම කිව්වා" කියනවා. ඊළඟ එක්කෙනා ළඟටත් ගිහිල්ලා කියනවා, "ආන් ඔයාට අරයා මෙහෙම බැන්න." එතකොට ඒ යාළුවෝ දෙන්න මොකද වෙන්නේ? තරහ වෙනවනේ. අයියා හිතනවනේ මට අරයා බැන්න තියෙනවා මෙහෙමයි කියලා කියනවා. එතකොට ඒ දෙන්න බිඳෙනවා. ඒකට මොකද්ද කියන්නේ? කේලම් කියනවා කියලා කියන්නේ. ඉතින් මේ මගමානවක මග තරුණයා කවදාවත් හිතුවා කියන මම නම් කවදාවත් කේලම් කියන්නේ නැහැ කියලා. කවදාවත් එයා කේලම් කිව්වද? කේලම් කිව්වේ නැහැ. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද. ඊට පස්සේ දැන් කිවිණි කාරණේද කිව්වේ? හයවෙනි කාරණේ. දැන් කියන්න තියෙන කිවිණි එකද? අන්තිමේක. ඔව් අන්තිමේක. මේ මගමානවක කල්පනා කරා කියන මම නම් දිවි තිබෙන තුරාවට කවදාවත් හිතට තරහ ගන්නෙ නැහැ. ඔයාලා එහෙම හිතලා තියනවද? මම නම් කවදාවත් තරහ ගන්නෙ නැහැ කියලා හිතලා තියනවද? ඈ? හිතලා නැහනේ. එහෙනම් ඔන්න අද හිතන්න පුළුවන් නේ. මගමානවක සක්‍ර දෙවියෝනේ ඕවා කරලා. කවදාවත් තරහ ගත්තේ නැහැ කියනවා. සමාවිත අම්මා තාත්තා අවවාද කරනවනේ ඉස්කෝලේ යන්න කියනවා. සමාවිත අපිට කම්මැලි හිතෙනවනේ. එතකොට තරහ යනවද නැද්ද? ඔයාලට තරහ යනවා නේද? ඔව් සමාවිත ඔයාලා ඉල්ලන දේ අම්මලා අරන් දෙන්නේ නැතුණා මම මොකද වෙන්නේ? තරහ යනවා. කඩවල වල එක එක වල ලස්සන දේවල් දැක්කම ඉල්ලනවනේ. ඒක දුන්නේ නැතුණාම තරහ යනවා. අම්මා දිහා රවල බලනවා, තාත්තා දිහා රවල බලනවා. හැබැයි මගමානවක කවදාවත් එහෙම කරාද? නෑ. එහෙනම් බලන්න කොච්චර හොඳ කෙනෙක්ද. මේ ඔයාලාගේ මනසලාගේ ඉති. ඉතින් ඒ විදිහට මගමානවක දිවි තිබෙන තුරාවට කවදාවත් තරහ ගත්තේ නෑ කිය. තරහ හිතට එනකොට ඉක්මනට මේක දුරු කරලා දැම්ම කිය. මෙන්න මේ විදිහට ජීවිතයක් ගත කරපු මගමානවක කාලයක් ඉඳලා මැරුණට පස්සේ නිදාගෙන පිබිදියා වගේ කොහෙද ඉපදුනේ? කොයි දිව්‍ය ලෝකෙද ඉපදුනේ? තාවතින්ස දිව්‍ය ලෝකේ අධිපති දෙවියන් වෙලා ඉපදුනා. ඊටදී ශ්‍රේෂ්ඨ කෙනෙක් ඒ දිව්‍ය ලෝකෙ හිටියද? ආයි හිටියේ නැහැ. එහෙනම් බලන්න සක්‍ර දෙවියන් බවට පත්ුනේ අපි වගේ මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක්. එයා මනුස්ස ලෝකෙ ඉදදී පුරුදු කරේ මොනවද? කරුණු හතක් පුරුදු කරා. මොකන්ද පළවෙනි එක? අම්මටයි තාත්තටයි හොඳට සැලකුවා. දිවි තිබෙන තුරාවටම සැලකුවා. දෙවෙනි එක? වැඩිහිටියන්ට දිවි තිබෙන තුරාවටම සැලකුවා. තුන්වෙනි එක? සත්‍ය වචන කතා කළා. කවදාවත් බොරු කිව්වේ නැහැ. ඊළඟ එක? මිහිරි වචන කතා කළා. හිතරි දෙන්නේ නැති, කනට ප්‍රිය උපදවන, හෘදයාංගම ආස හිතෙන කතාවල් තමයි කතා කළේ. පස්වෙනි එක? දිවි තිබෙන තුරාවටම හොඳට දන් දුන්නා. හොඳට දන් දුන්නා. කාටද දන් දුන්නේ? දුගී මගී යාචකෙයින්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට, නැති බැරි අයට හැමෝටම දන් දුන්නා. ඊළඟ එක? කවදාවත් කේලම් කිව්වේ නැහැ. කේලම් කියන්නේ මොකද්ද කියලා දන්නව නේද? අනිත් යාළුවන්ව බිඳෙන්නේ දේවල්. ඔයාලා එහෙම කියන්නේ නැහැ නේද? අන්න ඒ විදිහට එයා ආරක්ෂා කරගන්න. අන්තිම එක? හිතට කවදාවත් තරහ ගත්තේ නැහැ. අන්න එහෙනම් මගමානවක එච්චර ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ මනුස්ස ලෝකෙදී ඔය කරුණු ටික පුරුදු කරපු නිසා. එහෙනම් ඔයාලා කැමතිද දෙවියන් අතරට යන්න? ඔව්. ඈ? හිතුව හිතුව මනාව අපිට සැප විඳින්න, දෙවියන් අතර අග්‍රස්ථානට එන්න නේ, ලස්සන දිව්‍යාංගනාව වෙන්න, දිවිය පුත්‍රය වෙන්න. කැමති නම් මොකද කරන්න ඕනේ? ආ මොනවද කරන්න ඕනේ? කරුණ කියන්න. එහෙනම් දිවි තිබෙන තුරාට මොකද කරන්න ඕනේ? ආම්මඩයි තාත්තටයි සලකන්න ඕනේ. වැඩිහිටියන්ට සලකන්න ඕනේ. සත්‍ය වචන කතා කරන්න ඕනේ. මිහිරි වචන කතා කරන්න ඕනේ. ඊළඟට දන් දෙන්න ඕනේ. අම්මලත් එක්ක එකතුලා හොඳට දන් දෙන්න ඕනේ. දන් දෙනේවට උදව් කරන්න ඕනේ. ඊළඟ එක? කවදාවත් කේලම් කියන්න හොඳ නැහැ. බිඳිච්ච අයව සමගි කරන්න ඕනේ. තරහ වෙච්ච අයව යාළු කරන්න. ඊළඟට කවදාවත් තරහ ගන්න හොඳ නැහැ. අන්න එතකොට ඔයාලටත් පුළුවන්කම ලැබෙනවා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න, මේ මනුස්ස ලෝකෙන් ඉහළට යන්න
පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ දරුවෝ අදිෂ්ඨාන කරගන්න මේ මනුස්ස ජීවිතය ඔයාලට ගොඩාක් කලාතුරකින් තමයි ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතය අහිමිලා යනකොට අපි කොහේ යයිද දන්නේ නැහැ. සතර අපායක් තියෙනවා නේද? ඒ නිසා අපිට රැකවරණයක් තියෙන්නේ මේ ජීවිතය තුළ හොඳ දේවල් පුරුදු කර විතරයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ හොඳ දේවල් පුරුදු කරගන්න. හොඳ දේවල් පුරුදු කරගත්තොත් හොඳ තැනකට යන්න පුළුවන්. හොඳ දේවල් පුරුදු කරගත්තේ නැත්තම් හොඳ තැනකට යන්න බෑ. අන්න ඒ නිසා මේ සීල දෙනාටම අපි ආශිර්වාද කරනවා. තුනුරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් හොඳට පින්දහම් රැස් කරගෙන හොඳ දේවල් රැස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා මේ ගෞතම සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු 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 කියන්න මං කිව්වට පස්සේ බුදුරුවනට වඩා උතුම් කෙනෙක් මට නැතේ බුදු බණටත් වඩා උතුම් දෙයක් මට නැතේ බුදු පිරිසට වඩා උතුම් පිරිස් මට නැතේ තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැතේ තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැතේ තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැතේ සාදු 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 සිර දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය.